මෝහක්හලෝ නිප්හාන සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සබනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබධන්තා. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිවත්න අදදේශනාවට මාතෘකා විදියට ලැබිලතියන්නේ පටිච්ච සමුපාදය ජීවිතය අවබෝධයට සකස් කරගන්නේ කොහොමද කියලා මේ මාර්ගයට එකතු වෙන විදි බැඳීම් ඇතිකරගන්න තැන කොහොමද මේ ප්‍රශ්නය විසඳගන්නේ කියලා වගේ ටිකක් සංකීරණ මාතරු ගමක්තියෙන්න්නේ පරිවත්නී මේකෙදී ඔබ දැනගඩෝන එක දෙයයි ඔබ ඔබේ සිත වටහා ගණඩ විතරයි තියෙන්නේ ලෝකේ වටහාගන්න හරිියන්නේ නෑ. ඔබට තියෙන්නේ එකම දෙයක් කරන්න ඔබට ඔබගේ සිත වටහා ගණඩ විතරයිති. දැන් අපි ඒක කළේ නෑ මිච්චරගන් අපි සිත කියන විදිහට ලෝකයේ වෙනස් කරන්න උත්සහ කළේ. සිත කියන ආකුෘතියක් තියෙනවානි ආකෘතියට අනුවම ලෝකයේ අතාර්ථයක් කරගන්න අපි ගොඩාත් මහන්සුන නමුත් අපට එක ය අථාර්ථයක් වුණේ නැහැ. ලෝකයේ අතාර්ථයක් වුණේ නැහැ. ිනිසු කොච්චර දරුවල යිද කියනෝ නම් ඉස්සරහට හරි ලෝක අතාර්ථයක් වේවි කියලා හිතාගන දුව නොවාපි ඉස්සරහටත් යථාර්ථයක් වෙන්නේ නෑ. දැ මෙතනදී ඇත්තටම මේ බැඳීම් බැඳීම් නැතිකර ගන්නන්නේ කොහොමද කියලහනි එකට මට කියන්න තියන්නේ මේ බැඳීන්නේ සිතින් මේක අපි විඤ්ඥානයේ ගැන කියාපු දේශනාවක දෙවැනි දේශනාව කැටියටයි මේක මතු කරන්නේ මේ ආසන්නේම මිකට ප්‍රථම දේශනාවක් ගින්තෙෙන එක නැවතහන කොට තේරෙයි දැන් ඔබ ලෝකය හදාගනින්නේ ලෝකයේ යථාර්ථයක් නිසා නිමේ ලෝකයේ අතාර්ථයක් යයි ඔබ හිතාගෙන ඉන්න නිසා ඔබ හිතාගෙන ඉන්නවා ඔන්න ඔබ හිතාගෙනන්න මට්ටම තුළ කෙලෙස් හදාගන්න එක තමයි දුක හැදෙනවා කියලා කියන්නේ අනාගතයට දුක හැදෙනවා කියලා කියන්නේ එකයි තකට මේ බැඳීම් ඇතිවෙන එක තමයි දුක සකස් කරගන්න මට්ටම. ඔබ බැඳෙන එක තමයි දුක සකස් කරගන්න මට්ටම. එතුට බැඳෙන ප්‍රමාණයට තමයි දුක සකස් වෙන්නේ. නොබැඳෙන ප්‍රමාණයට දුක සකස් වෙන්නේ නැහැ. තොර බැඳෙන ප්‍රමාණයට දුක හැදෙනවා. නො බැඳෙන ප්‍රමාණයට දුක නිරුද්ධ වෙනවා. දුක නිමා වෙනවා.. බැඳෙන්න්නේ කොහෙන්න්ද සිතින් සිතින් තමයි බැඳෙන්නේ එන සිත තමයි අවබෝධ කරගන්න ඕනන්න එක ඔබට ඔබ සිත අවබෝධ කරගන්නයි තියෙන කියලා. එතුළ සිත අවබෝධ කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද කියන එක තමයි අපි අද මේ දේශනාය වැඩියෙන් අවධානී යොමු කරන්නේ එතකොට දැන් ලෝකය ඔබට වැටහෙන් නෑ ලෝකයක් ඔබට වැටහෙන් නෑ එකන ලෝකයක් සත්‍යය වසෙන් එහෙමටිනාකමක් තියෙනවා එක කියල ඔබ වටහාගන ඉන්නවා ලෝකයේ එබඳ වටිනාකමක් නෑ බගේ හිතලුවක් ඇත්තරම තියෙන්නේ ඔබගේ චින්තන රටාව සිතලු ටිකක් තමයි ඔබට තියෙන්නේ සිතලුව යථාර්ථයක් නෙමේ යථාර්ථයක් සිතලුව යථාර්ථයක් නං ඒ එලිය ලෝකෙතිෙන්ඩුවඕනන එඩිය ලෝක හම කෙනෙක් නෑ එකයි සමහර සබ්දහනකොට අපිට එකකට මනාපයි ඒ සබ්දේම තව කෙනෙක් ඇහුත්තයායටට අමනාපයි ඒ සබ්දේම තව කෙනෙක් ඇහුත අට විශේෂ අදහසක් නෑ ඇතිම හෙම එක විදදිහ දහස්සෙන්නේ එක සබ්දයයක් ගැන අපි කීප දෙෙක් අහගෙන හිටියොත් හගනින්න කීප දෙනගේ ඇතුළේ හැගීම් කීප විදික නං උපදදික සබ්දේටයිතයයක්ක්වෙන්න බෑ ඒක සබ්දේට අයිති ඇතින්නිසා කීප දෙෙනෙකුට එක හඩක් හැඟීම් කීපයයක්කු පදවලන්නේ දමී කාල සිින්දුුවක් අහගෙන හිටියොත් නව යොවුන්විය ඉන්න තරුණයකුටතා උද්දේ කාරී හැගීමක් ඉතාම ප්‍රියාක හැකිගීමක් ඇතිෙන්න්න පුොළන්ර වේගන් වේගින් වචන ොඩක් යා යන ින්දහමතියන්නේ. තුට ඒ සින්දුවම සාමාන්‍යෙන් අනුවදසගේේ වගේ ඉතාම ගීතවලට ප්‍රියකරපු කෙනෙකුට නන්දාමාලනී වගේ කෙනෙ සිදුව හපු කෙනෙකුට හිතෙන්න්න පුුව මේ මිනිස්සුන්ට මොකදම මේ මොකදමී මේවා සින්දුද වගේ අදහසක් එන්න පුළුවන්. ඇතුර එකම ශබ්දයක් කෙනෙකුට ඇලීමකුත් හදනවානන් කෙනෙකුට ගැටුමකුත් හදනවනම් එක ශබ්දට අයිති දෙයක් නෙමි එයා ඒ වෙලාවී, ඇතුලට ගත්ත විදිහයේ ගැට ඩුටික්ත් තමයි තියන්නේ බ්දට අයිතින දෙන්නට එක විදිහැඟගේීමක් ඇති වඩෝනන. එක වි රහන් වහන්සේ ශබ්දය හුණු තුන්හසට ඇලික් ැට දෙකම ඇතිවෙන්නේ. උපේක්ෂාවක් ඇතිවෙන්නේ. ඇ යඋුණස් දානම ශබදය ඇහින මට්ටම ක්‍රියාත්මක වෙන පටිච්ච සමුටපාන්න රිත්මයමකක්ද කියලා දන්නවා. ඇහෙන මට්ටම වෙන්න කොහොමද කියලා දන්නවා. ඒ එහහිෙන මට්ටම සිද් වෙන්නන්නේ කොහොමද කියල දැක්කාම උන්හන්සේටර එලිය සබ්දය පෙන්ෙත් නෑ. එලිය සබ්දේ පැත්තිෙන් හිට ගන්ඩ උමනාකුත් නෑ සබ්දය හගන්න මන්ගේ පැත්ති හි ගණඩ ුවනාකුත්නෑ මේ සබද එහෙන මට මේ සිද් වන සම්සිද්ධිය මේ සෝත අප්‍රසාධය මත සබ්දය වධන එක විතරයි ඒ සබ්දය වදිනකොට තමන්ගේ ඇතුළ අර කෙස් සහිත මතකකට ඒ අහුනාට පස්සේ අර ඒ මතකඇත් එක මිශ්‍ර වෙනකොට කෙලෙස් එකතු වෙලා එක උපාදානය වෙන මටමක් ඇලෙන්න්න ගැටන්න පුළුවන් සබ්දයක් දක්වා එක සංමර්ධනය වෙන්නෑ සංවර්ධනය වෙන එක සංවර්ධනය කරගන්න එක තමයි දුක හදා ගන්නවා කියලා කියන්නේ එතකොට දැම් මෙතන හෙමනම් අපට තියෙන්නේ ඔබ ඔබට එලිය ලෝකයේ අරබු දෙයක් නෑ ෝ ඇතුළට ග්‍රහණය කරගන්න විදියේ ප්‍රශ්නයක් තියෙන බවක් අපට පේනවා එළිය ලෝකේ අරබු දෙයක් නෑ ඒ සබ්ද ඇතුළට ග්‍රහණය කරගන්න විදිී අරබු දෙයක් තියෙන බවක් තමයි අපට දැන් වැටහෙන්නේ හරි ඒනන් දැමේ අවබෝධය කර යනවනද මෙතන කියනවා මේ ආරි නිවන් මාර්ගයට එකතු වෙනවනම් බැඳීම් නැති කරගෙන කොහමද ඉන්නේ කියලා එක නැපි බැඳන්නේ එලිය ලෝකයට බැඳින්නේ සිතින් සි බැඳුනහම එලිය ෝකයේ අතාර්ථයක් බවට පත්කර ගණ්ඩ කියලලා හිතාගෙන අපි ගොඩාක් වැඩ කරනෝ වැඩ කරනවා ඇතරමි අවබෝධ කරගත්නම් වැඩරනය එක නවත්තලදාන්න පුුවන් එලි වැඩකරන කත්තියෙන්නේ වැඩකරන එක කියන්නේ වයා මුදල් හම්බ කර එක ොමේ වනවත්නවා කියලානෙම අර කෙලෙස් ඇතිවෙන විදිහට වැඩකරනකම අයින් කරලා දාන්න පුළුව. එතකො ි මිතන දැනගන්නන දැ සබ්දයන අපිතමකෝ සබ්දේ ප්‍රශ්නයක්න සබ්දය ඇතුළට ගත විදී ප්‍රශ්නයක් තියෙනෙකිවනන්නේ තුළ ඇතුළට ගන්නකට වෙන ක්‍රියාවලිය මොකක්ද ැ රහත අන්ේ ඔන්නනොක තමයි දන්නේ. ඔය ක්‍රියාවලිය අපට තේරෙන්නේ අපට පේන ගැටෙන්ට එලිය සබද්දයක්තියෙන? බැනපු එලිය සබ්ද ටිකක්තියනවා. වරණනා කරපු කෙනෙක්කින් නො එල කෞුද වරණනා කර මං ගැන කවු ගැන කියලා දොයි බැන්නේ මං ගැන කියලා බැන්නේ. අන්න ඒක ඒක දැනගන්න මට්ටම තුළ තමයි දුක හැදන්නේ ඇත්තටම දුක හැදෙන්නේ දැනගන්න මට්ටම තුළ කෙලෙස් සදාගන්න එක තමයි දුක්ක සමුදය කෙලපි කියන්නේ. දුක හදා ගන්නවා කියලා කියන් ඒ කියැන එහනම් ඔබ ඔබ එලියේ තියෙන දේවල් ඔබට ඇහෙන මට්ටම තමයි දුක කියලා කියන ඇහහි නැත්තාම් දැ මේ වෙලා අපිට කවර කෙනෙක් බනිිනවා බැන්න කියල දුකක් කටගන්නන ඒ බනින එක අහිෙන මට්ටම තමයි දුක එඇහෙෙන මට නැත්තන් කොුණනවා කියලලා බැන්නත් අපිට මොකොද තැම වෙලාො නො සෑහෙන බනිනවා බනිනවා කියලා අපිට දැන් දුකක් කටගන්නේ ොට ඔෝ විතින් මට හර සාන දුක මංවවාහන්න ම පැත්තකර වෙලා ඉන්නවා කෙලේ පැත්තකර වෙලා ඉන්නකත් අපේක්‍රබේ නෙම අර ඇහෙන මට්ටම තුළ කෙලෙක් සදාගන්නඇතු ඉන්න දක්ෂකම තමයි බුදුර ජනසගේ ්‍රාවක මට්ටම ඕතට ගියාම් මට වරමේ වහන්ඩ වෙනවා එන් සමං යන්න ඇවතන්ට ගියත්නය හන්ඩ වෙන්නේ කියලා යනක නවත්තනින් පපේක්‍රබේ නෙම ගිහින් ඇහෙෙන මට්ටම ල කෙ සදාගන්න තු ඉන්නවා එච්චරයි මේ වෙලා කවරවාරි බනිනවා කියලා ඇයිති ඔව ට හෙන න නිසා මට දුකක් නෑ කියලා ඉන්න මට්ටමනි මේ නිසා මංෝ වහන්ටේ අන්නෑ කියන එක නෙමේ ඇහෙන මට්ටම තුළ කෙලෙස් සදාගන්න ඇතුමයි ඉන්නවා එතටන ලෝකයේ මේ ලෝකයේ අදදැකීම් ටික නෙමේ දුක ලෝකය අදැකීම් ික්ත්ක ම එකතු වෙන මට්ටම තමයි දුක දැ මේවෙලා බනිනවා කරණක මට දුකක් නෙමේ බනිනවා කියීණක මට ආගන්ටෙනක තමයි දුක ඇහෙන මට්ටම තමයි දුක එතවට අන්නේ ඒක එන්සා තමයි කියම ලෝකයම මනා පසේනුත් තමනා පවසයනුත් වැටහෙන්නේ තමන් තමන්ගේ විඤ්ඥානය පහලවීම මත් අන්න විජානනය මත ය දැනගන්න මට්ටමේදී තමයි දුක හදෙන්නේ නැතු ලෝකෙ මොනවාහරි කියලා බනිනවා මොනවාහරි කියලා වරණනා කරනවා කියන දෙකටම අපට ඇලිමක්කෝ ගැටීමක් ඇති වෙලා මනාපමනා පොසසිෙන් අප හිතතුල ුද්දුව උදධමයක් මතු වෙන්නේ නෑ එකත්තෙ ඔබ මේ වෙලා එකතු වෙන මට්ටම තුළ තමයි ඔබට මනාපලෝකයක් ව අමනාපලෝකයක් වැටහෙන්නේ එක වැටහින්නේ මේ වෙලාවට එතවට දැන් ඒක ඕහ හොඳට එකටිය බොහොම සංකීර්ණ කතාමක් එක පැත්තක දැ මේ ඒකයි බුද්ධ දේශනාව කන සෝත විඤ්්‍යයියා සද්දා සෝත විඤ්ඥානීහගන්න සබ්දේ ගැන්න ඉෂ්ාකන්තාමනාපා ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රියූපදවනවා කාමෝප සංහිතයි කැමැත්ත ඇති වෙනවා රජනීයි කෙලෙස් හැදෙනවා කොතන දැහැ දෙන්නේ. සෝත විඥ්‍යයා සබ්ද සෝත වි්ඥාණින් දතයුතු සබ්දය සම්බන්ධවයි. එලියතින බ්ද මත නිමේ එියතින සබ්ද මත නිමේ සෝත විඥ්යියා සබ්ද සත වි්ඥානට හු බ්ද ගැ තන යන්ගේ මුූපදදි. ෂ්ට වසයෙන් කාන්ත වසෙන් මනනා මොවාහරි කියලා බැන්නත් මොනහරි කියලා වරණනා කළ තිය වරණනා කරෙකවත් බනිකවත් සම්බන්ධ මට ෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රියයි කාමෝප සංගිතමට කැමැත්නක් ඇති වෙනවා අන්නද දෙමේවෙලා ර මෙරිකා විද කෙනෙක් මග මං හොඳකිනො එක මට කැමැත්ක් තිනන්නේ හැඟි වාත් න්නහැ ඇයි සෝත විඥ්යේයා සබ්ද සත විඥානින් දයු බදනය අපි එ ලෝක සබ්ද යෙනෙකට අපිට කිසිම හැඟීමක් උපදින්න අපේ විඤ්ඥානස්කන්දය පහලවීම ම තමයි අපිට හැඟීම උපදදින්න එන ඥ්‍යාස්කන්ද පහලවෙන තයි එලිය සබ්ද දුක නෑ තන් තමන් තුල බ්දේ අන්ඳරගන්න මට්ටම කියන විඥ්‍යානය පහලෙන මටම සබ්දේ පැත්තිෙන්නම්මක් කියය. ඕකට චක්ු විඥානය ැන කියල දර්ග දේශාවක් කලාි මීට එක මක්කව එකද දෙවැනි දේශනම එක කියලා. සෝත විං්්‍යයා සබ් ට්ාකාන්තා මනනාප සෝත විඥානන් දත යුතු සබ්ද ගනතම ෂ්ටයි කාන්තයි මනාපයි කෙළ හිතෙන්නේ. එලිය කිය නැබ්දහොට ිෂ්ටයි කාතයි නාපයි කෙල හිතෙන්නේෑ සෝත විඥාණී මංය තුළ පහල වඋනොත් තම ඒ මට දුකක් වෙන්නේ. නැතු ලෝකෙ කොහ රි සබ්ද දුකක් නමි ඒන සිටය කරිකිෙන ඒ අහෙන මට්ටම තුළ සබ්දේයකන සබ්දා එතනය කියලා. ඒ අහෙනක තුළ මන්තුල නාමරූපධර්මයන් පහල වෙලා පහල උනොත් දුකයි. ම් මතක තියාගන්න ලෝකේ සබ්දේද දුක සෝත විඥ්ඥානය පහල වෙන මට්ටමද දුක සෝත විඥ්ඥානය පහල වෙන මට්ටම සබ්දය දුකක් නෑ මට බැන්න්නත් එකයි වරණනා කළත්ත එකයි මොනවුනත් දුක නෑ මට මොනවුනත් දුක නෑ ඒඒ දුක වෙන්නේ මට ඇහෙන මට්ටම මට ඇහෙන මට්ටම ඉනවා කියලගෙන සෝත විඥ්යා සබ්දා ඇහෙන මටම කියලගෙන සෝත විඥානය පහල වෙන මට්ටම එක මට ඇහෙන මට්ටම ඉන්න ෑ නැත්තා <The> යා ම ලඟටම වෙලා ානින එක නිසාවත් මට දුකක්නෑදකමගේ ළඟටම වෙලා දැම් බයිනෝ කියලා ඒ ළඟටම වෙලා බානිනයකවන් මට දුකක්නේ සෝද විඤ්ාය පහලවෙන් නැත්ත දෙැමට මොකක්කරි හදිසේ කාලාන්තයක් හැදිලන්නෝ. එතකොට ම කලන්තේ හදිච්චේක ගැන ඒකට මං පිපැද විදිී ගැන මං මංකරපු දේවල් ගැන කිය ලඟට වෙලා නුසෑහිට බනිනෝ තවරු හරි කෙනෙ නමන් ළඟටම වෙලා බැන්නත් මට එක දුකක්නේ මට සියාවට පස්ස මටමක්වොත් දක් නෑැයිඒ ම් මගේ ඇතු සෝත විஞ්ඥාණය පහල වෙන ම්ම තිබිල නෑ ඒ නම් මේ කණං හ ගන්නේ කනට කන්නමත සබ්දය පතිත වෙන එකක් දුක නෙමි සෝත විඤඥාණ පහලවිෙනෙ මයි දුක සෝත විඤඥාන පහලවෙන්න අර්කාය අතාපරිදි පවති නැති තැක එකන සිහිවිසිහි වි ස්්‍යේත්‍ර තැනක ඊට පස ගැරු තද නිින්දට ච තැනක සෝත විඥ්‍යානයේ පහලවෙන්න නනි බවාංගමටමින් ්‍රියත්තු වයවාක් එතකොට එතන සෝත විඤඥානයේ පහල වෙන මට්ටමක් නෑ. එ මතක තියගෙන කනත්නිිමි දුක ඇහනි කන්මි එකනමි කණන්ට සබ්දව අධන කනමි දුක විඤ්ඥානයේ පහල වෙන මටමයි දුක අ එකයි කිවේ විඥානක් කන්දාා දුක්කා කියලා. වි්ඥ ඕකම තමයි කිවේ දරමේ පංචුපාදානක් කන්ධා දුක්කා කියලා. පංච උපාදානස්කන්දයයි මහනේ නිදුක කියලා කිවවේ. ඕක බුදුරජ ජාති දුක ජාාවයාද මරණ සෝක පරිදේව දුක් දෝමන සුපයසගේ අන්තිමටම කින මහිනි උම්ඹලත් නුබලාටම හකළුුවලා කියන්න දුක ගැන පචුපදානන්ද සව සෝත විඥාය පහල වනාට පස වන ඥාස් කන්දේපාවයවා ඒ ඒකට අනුව සඥා පහල වෙන සංඥාස්කන්දය සංඥාටිකප පහන්න ඒකට අනු දුක්කව වේදනා හිතේ හට ගන්නවා මට බිනවා කියලා අමනාපකමක් ඇති වෙනවා වේදනාස්කන්ධයක් පහළ වෙනවා ඒක අනු මගේ හිතෙත් සිතුවිලි හටගන්නවා පටික සම්පයුක්තව සංකාරස්කන්දය පහල වෙන ඒකට අනු මගේ රපත් නැවත නවත හටගන්නවා රූපයත් නවත නැවත වෙනස් දෙෙනවා එක නිනි කේති ගාප බැලුවම හොයන්න පුළුවන්න කේන්තිකින් කියලා පස්න්දය අට ම ධර්මුවලටන පර්ම ක්ස්නවා. ඒතුකම ස්කන්ද ටිකම පහල වනේ තමන්ගේ සෝත වි්ඥානය පහලවීම මත අන්න ඔය පහලවිෙන මටම තුළ පහලවෙන මට්ටම තුළ තමයි දුක කියන එක තියෙන්න්නේ දු ඒ ලෝකයේ සබ්දේ දුකත්නෑ සෝතත් ප්‍රසාදධෙන් මත් සබ්දේ වාදින එක දුකුත් නෑ ලෝකී බනින එකවත් වරණනා කර එකවත් ප්‍රශ්නය යන්නෑ තුල අම්මලාක වි්්‍යාස්කන්දේ පහල නදට දුක වින්න පුළුවන් එච්චරයි වි්‍යානස්කන්ධය පහලු නැතමට දුක වින්න බෑ ඒන ලෝකේ විං්ානස්කන්දය පහල වෙන තමයි දුක විඥායෙන් තමයි අඳුන ගන්න අඳරුන් නැතැ දක් නෑ අපිහිතාගෙනවා ලෝකේ තියන දේවල් තමයි දුක කියලා ඔන්න ෝක තමයි ෞද්ධ ශාවකයක පලවිනිින් වෙන් කර අඳුන ගඩන ලෝකයේ දුක නෙමේ තමන්ගේ ස්කන්ද ටික තමයි දුක. ඒස්කන්ද ටිත් පහලවෙනි තමන්ගේ විඤ්‍යානස්කන්දය පහල වනොත් එක ඇස පැත්තිං වෙන්න පුුවන් කන පැත්තිං වෙන්න පුළුවන් නාසේ පැත්තිං වෙන්නත් පුළුවන් දිව පැත්තිං වෙන්නත් පුළුවන් කයි පැත්ති න්න පුළුවන් මනසු පැති වෙන්න පුළුව ඔය හය පැත්තට අපිගෙන සලා එතන කියලා චක් ව විඥ්‍යාන සත විංඥා ගන ඥා ජි්හාවි ්‍යාන යිවි්‍යා න ්‍යා කිය කියනවා ඔය කොහේ පැත්තන් අරි විඤ්‍යාස්කන්ද පහලවෙෙන එකකතමයි දුක පහල වෙන මට්ට මයිදුක ඇත්තටම පහල වෙන මට්ටම තමයි දුක ඒනම් මතක තියාකට සෝත විඥ්යියා සබ්ද එහනම් සබ්දය අහගන්න කොහන්ද කනින්ද නෑ විඥාන සෝත වි්්‍යයියා බ්ද සෝත විඥානීෙන් දත යුතු සබ්දයි ලෝකේ තියෙන්නේ ඇහෙන සබ්ද නෑ බනින වචන එලිය නෑ සෝත විං්ඥයියා සබ්ද සෝත විඤ්ඥානයේ පහලවීමින් දනගන්න සබ්ද තිය නොච්චරයි. එලි ති නඔක්කෝම සබ්ද අපිට අඳු ගන්නඩ බෑ ඒ වෙලාවේ සෝත විඥානෙන් දතයුතු සබ්ද විතරක් අඳුන ගන්න පුළුව එතුර සෝත විඥානයෙන් දතයුතු බ්ද කරෙහි ඒ දතයුතු සබ්ද කරෙහි ෂට වසෙන් පිළිගන්නවා ඉට්ට කන්තා කාන්ත වශයෙන් පිගන්න නොමනාපා මනාපොසයෙන් පිළිගන්නවා ප්‍රිය ශබ්ද වසයෙන් පිළිගන්නවා කාමෝප සංහිත යිවා කෙරෙහි කැමැත්තක් උපදනවා රජනයඒ කැමැත්ත විරනිමි කෙසුත් ැන බනින්න සබ්දේ මනාපික් නං රාගය හැෙනවා මනාප එකක් නන් දේසේ හැෙනවා හර මේ සෝත විඥ්ඥාණය පහලවෙන එක තමයි දුක ඔන්න සෝත විඥාය ගැන තම අප අවබෝධ කරගන්නඩුවන් ඕක අවබෝධයක් අවබෝධ කරගත්තර පස්ස බැන් අත්තකයි වර්ණනා කලත්කයි. ඒ දෙකෙන්ම ඇතුළි කෙලෙස් හැදන්නෑ කෙ හැදින්නෑයි කෙස්ටි ම නාගතයට දුක හැදෙන මට්ටම අනාගතයටට දුක හැදෙනන අනාගතයට දුක හැදෙන සෝත විඥානය දුක එක දු හැදිල්ලද. ොත ානි පහල වෙන මටම හැදිල තියන්නේ චක්ු සෝතන ජවවාහකාම විඥාස්කද හැදි මටමද හැදිල ඉවරන්න තිර සට දල යාගේ ්‍යාස් කන්දරප පහල වෙලාද ඒයාගේ වි්ඥානස්කන්දය හැදිල ඉවරයි එ හැදිලා ඉවර වෙච්ච ඥ්ානස්කන්දයක විඥානස්කන්දය ත් එක පැටලෙන එක කිසි තේරුමක්ට හැල ඉවරයි ඒක පැරණි කරමින් හදල ඉවරයි දැ දැෙන් අපි කිය මොකද අනාගතයට එක හදන්න ඇැතුවයින් අනාගතයට දුක හදන්න ඇැතුවන්නවා අනාගතයේේ දුක හැදෙන ට්ටම තමයි අර සබ්දය ඇහනකොට ඇහිච බ්දඇත් එක පැටලිලා කෙ සහදාගන්න මට්ටම රජනයා කෙලෙස් සදාගන්න මට්ටම අන්නේ කෙලෙ සදාගන්න මට්ටමට යන්නේ නැතුූමික අවබෝධ කරගන්න නොච්චරයි. අවබෝධ කරගන්න විතරයිදඒක වෙනස් කරන්න බෑ මේ බර්තමාන පවතින තත්වෙති නො නිද එක වෙනස් කරන්න බෑ එක හැදිල ඉවරයි හැමි කොමද ැදු අමතාතට ඕන දිට නනිමි කර්මීින් හැදුුණ පෙරකර්මීින් හැදුුණ සම්භබය වුණ අම්මතාත්තගෙන් කණබුණ කෑමෙන් අඩත්වුණේ මේ ආයතන හයිම හැදුනේ හොමයි කනබොන කෑමෙන් අඩත්ව වෙනවා අම්මතාතට අනුව සම්භබය වෙලා තියෙනවා කර්ම විඤ්ඥානය පිහිටලතිී ආන්න කර්ම විඥානය පිහිටල ඒකයි කර්ම විං්ඥානය පහිටලතිී කර්මවිඥානය පිටල තියෙන නිසා ඒක් ඒ දුක දැන් හැදිල ඉවරයි ඒ නිසා දැම්මි පේන මට්ටමත්තෙක් අපි කිසිීම ප්‍රශ්නයක් අපිට නෑ හෙන මට්ටමත් එක ප්‍රශ්නනෑ ඒ මට්ටම හැදිල ඉවරයිද දරස දැන මට්ටමත්තක් අපට ප්‍රශ්න නෑ එක හැදිල ඉවරයි හිඟන්නෙකුටද හරිියන විදියට නං ඒ ජවහා වි්ඥානය පහලවෙන්නේ මට්ටමත්තේක් අපි පැටලඉන්නේ ගමන් දග හරිමක්ත්න දුක හදන්නැතු න්න අපි දක්වෙලට ඒකම ැකාව එතකද අපි පැටලෙන්නේ සිංගමන් යදින මට්ටමත් එක් ඇයි මේම හිගන්නු බහි වෙලාතියන්නේ පාලකයෝන්ග මේේ වැරදී ඒ දෙමව්පියන් ගමීමේ වැරදිී කියලා මේ ලෝකයේ පේන සීමාවත්ති නොනේ දේ සීමාවත්්‍යය අපි කවදාවත් පැටලෙන්නේ පැටලෙන. ඇයි ජිය්හා විඤ්ඥානය කියන්නේ ඒ අයගේ කර්ම ශක්තිය අනුව පහල වෙන මට්ටම තිරස ලෝක වුනත්ේමයි. මහට සීේ ොඩක් දරුවල උනාට පස තිරි සං ඥෝන උපදදිනවා ගොඩා දන් පැනෙම පුදල තිබ්බට පස තාම් සැපස සහිත තිරිසුන්තර උපදින්න ොලෝ ැ සමමා බල්ල ඉන්න මනිසුන්ට වඩ සැපවිදින සමමා බල්ල න් හොඳ මනිසුන්ට වඩ හරි සනීප ජීතක්ගවනවා එච්චර ජීවිතයක් මිනිසුගේ වන්නේ එදකොට ඒඒ මේ ගෙදරන්න මිනිස්සුන් ිකම් බල්ල පෙන්න පෙන්න ලොකු උදධාමයකින් කියනවා නමුත් එයාගේවන්නේ පරණකරමයක් යා පරණ කරාපු කරමයක් විඳවනවා ඒ ගෙදර නොනත් ඇයි මේ බල්ලුන්ට කණඩදිඩ විච්චිකම මොන තරන්දුකක්ද. කෑම තම්ර දම්බ නාවනාව දරුවෙක්ගේ හදන්ට වෙන තරට පන ගනදින කොච්චර ප්‍රබල ඇද බල්ලක් ඇතිවිච සංසාර් ගනු දෙන ටිකන්නේ අපි පියවන්නේ දරවා විදියටට ස්වාමයාාබිරිඳ විදියටට අම්මතාත් මේ පරණ ගණු දිනුි අපි අතර තියෙන්නේ ඒ ගනු දෙනුවිෙනුවන් අපි කොච්චර කලෙස් එක යට වෙලාද කියෙනවනගේ ගණදන මුලු ජීවිත හට කරලා මත්තෙහි මත්තහි සුගතියත් වනසගෙන සමහර වෙලාවට එත ැ ගෙර ලොක බල්ලෙක් වා කියල සමාරමිනිසු ලොකු පෙන් පෙනනතා කලාට ඒ බල්ල වෙනුවෙන් මේ අම්මාගේ කැපවීම අස්ස කොයි තරන් දුකක්ද තියන්නේ නාබන් ඕනකාවන්න ඕන බෙත් බෙහෙත් දෙන්න ඕන ගම නම්්බිමලක් ඇන්ඩ බෑ එතුට යත් පරණ කරමයක්ග වන්නේ ඒ බල්ලත් පරණ කර්මයක් වඳ වන්නේ ඇයි තිරිසන් ලෝකයේ උපදින්නේ සීේ දුරුවල වෙච්ච තැනව ැනක ද බවත්ච ැනක තිරිස ලෝ කීපදුන සමරයින්න සිල්ර ඉන්නන දන්නවාන සැප සහිත බල්ලෙන්න්න පුළුව සනීප බල්ලො ඉන්නේ මොක සමහර ෙවල්ලින්දැට අ සමාරමිනිසුන්ට පුස්් බසික ලක් නෑ නමුත් සමාර්ග වල්ල බල්ලොන්ට විතරක් වාහන තියනවා මි ලංකාවවිතය නොහෙම්මබ දන්න තැ බල්ුන්නට ෙත්ති දින්ට රන් යන්න වෙනම වානයක් තියාගනන්න මදන්න ගෙවල්තියවා අපිට ති ගුල් දෙකටර ල පයිං අපිට මේ හරි මං දිදම බයිසි කලයක් නෑ ඇයිඒ ඒ කට හේතුව තමයි තිරිසන් ලෝක උපදින්නේ සීලය දුරුවල වෙච්ච තැනක තිරිසන් ලෝක සුගතිය නෙමි සුගතිය නම දුගතිය සමහර මිනිස්සු තිරිසන් ලෝක පාර්ථනා කරනවානි ඒ පාර්ථනා කරන්න එපා එටකට බ කරමය එකට අනුව හැදන්න පටන් ගන්න බෝවිට තිරිසන් ලොක පොතිනවා තිරිසං යෝනය පතන්ඩි පකවදාව හරි දුකක්කයක සමර මිනිිුන් හිතන මේකගේ ෙර බලි හරි වඋනානන් හොඳයි කියලා බොෝ විට ඒගවල්ල බලවවෙ එක ලපාාවයාගේ සිතුවිලි. මොකද උපදාානයට අනුව තමයි බවය හැදන්නේ. එක උපාදානය වුණුන් බවය හැදෙන නිසා ධර්මියයටම එකතුවෙද. එතුකට ධර්ම ස්භයක් තමයි තමගේ ඇතුළ ක්‍රියත්මගෙන තොඩි නාතනෑ අදවාසනාවට හම ධර්ම ස්වභාවයක් නෑ මංකයන් එම ප්‍රර්ථනාකරපු ගමන්න්නේ ප්‍රාර්ථනාකරපු ජීවිතය ලබෙනවා කියලා නමේ නවතර බවකර්ම ක්‍රමාණකුූලෝ පෙළ ගැස්තිනෝ යාගේ චිතනටාව තුළ ගොඩා කවෙලාවටහමයි ඔය ඒ වාචින්න කරම විදිටින් බලපෑවොත් ගොඩා කමාරු යටනවා ගොඩා කමාරු යටනෝ ඒවාචින්න කර්ම විදිට බලපෑවු ඒතු මන්දන්න එක ෙදරත් න ඉෙර ොඩා කුරල්ලුඉන්නවා රල්ල ොඩාක්කි න්න ඒක වර්ග කුරල්ලු ඒ මහත්‍යයයි නොනයි දරුව එක්කම දරුව දෙන්නෙක් නො ොම හදන කුරල්ලු ඒගොල්මි කුරල්ල විකුණාන්ඩවත් නෙමි ලොකුඩු හද කුරල් කුරල්ල කුඩු ලොකුවට හදලලා ඒ කුරල්ල ගෙනල්ලා ඒක වටමි කුරල්ල විාල මුදලකට විකිෙන කුරල්ලනවා එකඒක මටමි කුරල්ල හදනවා කූඩු කරලා එතුයි විසාාල කූඩුව ඔකංචි කුඩුත් නෙම එතඒ දරුව ඒ දරුවන්ගේ වැඩේ පුංචිලමයි ඒ දරු හරි ආසයි කුරුල්ලන්ට එත රෙගුල්න්ගේ ධර්මයක් නැතිව වුණර පසයනාත වෙන විදී බලන්න්න එට පස ගුල්ල හරි වටිනා කෑමගේ නද්‍යෙනනවායි කුරුල්ලන් ඒක මට්ම කුරුල්ලු ඊට පසේ කුරුල්ල ඇතරම මේ කුඩු ඇරල දැම්ත් ඒ කකුඩුට ආයිත්තිනවා ඇතුල්ට එකන ඒ කුරුල්ලන්ගේ බරපතල කමැත්තමක හුරු වෙලායිුරල්ල ඒගුලු කුඩු ඇරලා ඒ ුල්ල ොද කරන ගිරිලාගින් ආහිත්තයනවා ඒගොුණට චර ලෙගතුයි. ගිරවින්නවා විවිධ මයිනවාර්ග ඉන්නවා ඔල්ගොඩාක් පිලාදික කුරුල්ලො ඉන්නවා. මිසාාල මන්දැක්කාම මේ සාමනෙන් අඩි දහයක විතර පලල ඇතිදිග දැලක් ගහලා වන්නම ප්‍රදේශයයක් ගොගේ වැඩීමමකාඇද කුරුල්ලන්ට ක්ඩ දෙනේක එතුට ගුල්ු කනවගේ කුරල්ු ගැ තිගුලු ලන රි ආසාවි ඉන්නවා ඒ කුරුල්ලන්ගේ සරූපයට බෝවිට මැරිල්ලා ඒ කුරුල්ලන්ගේ බිත්ත ඇතුවිමල ෑමයි ඒගොල්ලන්ගේ ජීවිත කතාව. ඒකයාලට පේ නැයි ධර්මයක් නන ඒකොල්න්න පේනමි සතුන අපි කාණ්ඩදානවා ම ගයාමත් පෙන්වොමේ සාහනසසික යවට යන්න ගිහින් ආයනවා ආතයේ කෝඩුවට පටිඟ ගන්නවා වෙනවිෙනම කුටීර හදලා විශාල කුටීරේවා නිදක රල් හදනකොට ංචි කුුවක් ති ඒවා ගැනීමි විශාල කුටීරයන්නේ කුරුල්ල ගිහින් ආයිත් කරකිල එනවා එත ම ගුල්ල කරන්න කුරල්ලන්න කෑමදානනික කුරුල්ල ගැන හොයල බලනක ඒ පොඩි ළමයි දෙන්න කින්න්නවා ආපුගමන් කූඩුව පැත්තරයන්නේ එගල සිල්න් කරන්නේ කුරල් කුරුල්ලන්ගේ කූඩුවදී අබලාගනයේ කුරුල්ල බිලිම අතගනවා කුරුල්ලො අතරගන්නවා අ පසි කුරල්න් අතේතියාාගන කෑම එක ක ල ිින්ත. ඒ ෙර දෙන්නම ඒ බිරිඳයි ස්වාමයයි දෙන්නම ඒගොලු කරන්නේඒ ප්‍රධානයක් විදිටේ කුරල්ල නඩත්තු කරනවා. ඒගොලගේ චින්තන ඒ විදිට හැදිල තියෙන්ද ආචින කරමවිද ඔලු හැම වෙලාකු වැඩ කරන්නේ කුරල්ල ගැන ගමනගය තනි කුරුල් ගැන ලඩ විදියක්ක් නෑන අපිාදයන්. එලියට ගහින් දවස කින්ඩ බෑ ඒගොල්ල නවා ඒගොළගේ ඔොලු වැඩ කරන්නේ චින්තනය ඒගොලග ඔලු වැඩරන්නේ චින්තනය එගොලු ලඟද මියගියහාම ආසන්න කමි විදෙගුල්ට ලොස්සන්ට කර්මි හදල දෙනවා බිත්තරයක් ඇතුලේ විඤ්ඥානයේ පහිටන විදියට. ධර්මය අ දන්න ඇතිකෙනෙක් මෙහි පන්තක කල්ල දීල සගතියන්න පතනවා අමාරුයි ගොඩ ගන්්ඩ ඒගොල්ලන්ගේ ඊළඟ ජීවිතය තිරි සංඥෝනී ඇතුළි. එනිසා විඤ්ඥානයේ කිසිවක මත පිහිටව ගණ්ඩිපා. කිසික් මත පට ගඩවාාෝකට කෙනෙක් බාහිට වි්ඥාන වික්ෂිප්ව වෙනවා කියලා බාහිරෙක් දෙක්ම විඥාන වික්ෂිප්තවෙලාති නො පහිටා අතිබෙනවා තුර අපිට කඩාගන්න ලේසි නෑ අවබෝධය ගොඩනගාගන්න එක ලේසි පහසු වැඩක් නෙමේ අමාරු වැඩක් ඇබයි අමාරු දේ දක්ෂ කෙනෙක් කරනවා අමාරුදේ දක්ෂ කෙනෙක් කරනවා එකට දැ අරබා ඉදර දැන් මේ ඔබ ඔබ තරම් ගන්නනුමකක්ද බාහිර ලෝකය නෙමේ ප්‍රශ්නය මාතුල විං්ඥානස් කඳය පහල වෙන මට්ටම ල තමයිමට දුක ගලන්නේ එතුරදැන් අපිට හැමදාමත් දුක ගලනුවකිව එලිය කෙනෙක් මත එලිය දෙයක් මත එි පුද්ගලෙක් මත නීද ම මච්චර දුක්වෙලා නෑ ගෙදරරිද්දී. මං මිහාාවට පස්සේ දුක්විඳෙනවාඇතුරනිගන් පේනොනිද එලිය දෙයක් මත දුක හැදිල වගේ නෑ තමන්තු ම මහ වින්නාස්කන්දේ පහල වනකට අදකීමටිකතකොට යාන්තුන ගන්නේ ය අදක මටික දැනගත්ත තැනක තමයි දු හටකගන්න ත වි්ඥයියා සබ්දා සබ්දය නෙමි දුක සෝත විඥානයෙන් සබ්දේ වටහ ගන්න එකයි දුක සෝත විං්ඥයියා සද්දා ඉට්ා කන්දා ඒ සබ්දය ඇහිච්‍ය තැනම ඉට පසේ එයාට අහුවි ෂ්ට වස්සයෙන් කාන්ත වසයෙන් මනාප වසයෙන් ප්‍රියභාවියටට සබ්දය හුවෙන්නේ කාමෝප සංගතවසෙන් කැමැත්ත ඇති වෙන බ්ද දියට අආල්ල ගන්නවා සමර සබ්ද අකමැත් ඇති වෙන විදියටත් සබ්ද යාල්ල ගන්නවා එතු අකමැඇති සබ්දය පදනම් කරගන රජනයා රජස් කෙලෙස් හදනවා දේශය කාමෝප සංගත කැත් ඇතිවිච සබ්දි තුලේ හදනවා මකක්ද කාමය එමතන රාගය කෙලෙස් ඔන්න කෙරෙස් හැදෙන මට්ටම නොත් නැවත නැවත කන පහල වෙන මටම නැව නැව සිද්ධුවෙනවා. නැවත නවත කන හන්ඩ හිතනවා අගහි හලබලන්ිහිතෙනවා සමාර සිද් සිදු ඇවවාමිතෙනවා හොයාගෙන හන්ඩ ඉ පසේ ගායකගේ තුරතිින්ගුත් හන්ඩ හිතෙන ඇහිච්චදේ මනාපයිනං මනාප සබ්දේ ආය ආය අහන්ඩ පෙළබෙනවා ආයයි සෝත විඥාණි පහද වන්න මටම ආනකොට වහන සබ්දේ ඇති බව ආය මනස්සේ ඇැඳනවා ඔන්න ඕොකට කියනවා ලෝකේ හොයනවා හොයනේවා මතක තියාගන්නවා. මතක තියාගෙන ආයත් හොයනවා හොයනයෝ මතකතියා ඔන්න ඕක තමයි ඔබේ ජීවිතය කියල කියන්න. හැමදාමත් හොයනවා ආයතනහයිෙන් හොයපු ආයි මතක තියාගන්නෝ මතක තියාගෙන මතක තියාගත්තයක හොයන්ට පටන්ගන්න ෙස් හැුනාම කෙස් හැදිච්ච ලෝක කෝතිය නොද කියලා බලනවා බලනොකොට ලස්සන්ට විඥානය මවල පෙන්න්න නො ලෝකයක් මවල පෙන්න්න නවා ඒ ලෝකයේ ඊට පස්සේ මතක තියාගන්නවා ඔන්න ඕක තමයි උත්පත්ති භවයයි කර්ම භවයයි කියලා කියන්නේ ඔය විදියට බවය හැදුනොත් තුන් භවය අනුවම හිත පවතිනවා එයාගේ ජීවිතයේ නැතිවුණොත් යාගේ ජීවිතය හමාර වුණොත් එයා මිය ගියොත් යමියගියොත් මිය ගියපුත් තැනක තුන් භූමිය මානුව ගිය පහිතක් එයාට තියනෝඒයාගේ නැවත නැව උප දින. අර රජනියයා කෙ හැදි නැත්තන් සෝත ියයා සබ්ද සෝත විඥාන් එකෙන් සබ්දහන්න ඇතිකම නමි ඇහෙෙන සබ්දේ මත කෙලෙස් හදර නැතිකම සබ්දධහනතුන්ට කන්දෙකවගන්ට කලෙමනේයහි සබ්දැහන් තැකර ගිහින්නවා මම් ඇයිුවාහුම තනීග නෑමටද සහරයිනවා අපි හොයාගෙන ඔහයාග නඇවිල්ලා සමමාරය ඇවිල්ල ති නොහෙම ඇයිමොක්කහරි ප්‍රශ්ය ඔහන්දුරනී ගෙදර ප්‍රශ්න මට පොඩක් කෙලියට වෙලාන්නන්නේ ේතුන ෙද හිටිය ම ඇමකක්ද කෙහෝ මොකර ගෙදර කොයිලා රහ්ඩු කතා කරන එදකොට යා හිතානවා මං පොඩ්ඩක් අයින් වෙලා හිටිය හම අර සබ්ද ඇහෙන් ඇති මට්ටමේ හිටහාම මට මන් සන්සුම් කියලා. ඒ කරන්න බේක ඇහෙ ඇති මට්ටම තාක්කල් විතරයිතින්නේ ඇහෙෙන් ඇති මටම තුළ ස්ථාවර වන්න බෑන ෙදර ඇි දවසටතාපුගමන අ ති. පුරන අතරලලා ගමන්න තට හිතල බලන්න පුල ලසන් කමයකත් කලදන්න පුලවා ඒයාම සතියකට හම රකට අපු ගමනත්වයන්නේ. ඉටම සතීම් පස්සේයාට මොකක්ද වෙන්නේ ආයත් තර සබ්දහන්ඩ වෙන්නෙද්ද. ආයතර සබ්දහන්ඩ වෙන මටම තුළ. ආයත් පරන ගතීමම ඉන්නැද. ඒනවා ඒ නම්ම ඇහෙන සබ්දය නෙමෙයි පශ්ණය ඇහෙන සබ්දේදිය කෙස් සදාගන්න ැති මට්ට මං කොහොමද ඇතු වෙනස් කර ගන්නේ. ඇතුළ වෙනස් කර ගන්න ගැන සාකචා කර. ඇතුල කොහම කැිට හරවගන්නන්නේ දැමි කෙ දිිච්ච නිසානමට ඇලිම් ගැටීම ඇතිවල මේ සබ්දයත්කම බරපදල කෝන්තරයක් ඇතිවෙන්නේ එතු මේ මොනක ොන සබ්දයක් ඉරිත් කොම ඇතුල උසන්න නැතුවයින්නේ. සෝත විං්ානින් දතයුතු සබ්දය ඉදිරියේ සෝත විඥානින් සබ්දය දැනගන්නකොට සෝත විඥානි පහල වෙන මට්ටම තුළමං කොහොමද කලෙසේ හදන්න නැතුවෙන්නේ. අන්න ඒක තමයි අපි දැනග්ඩ ඕල එතකොට දැ මේක තමයි වික්‍ෂිප්ත නොවීම කියලා කියන්නේ. වික්ෂිපත නොවී තැ බුදුරජානකගේ දේශ විති න බහිද්ා විඥ්ාන් වික්කිත්තං විසන්ටිතං ච්චත. මහනිනිමි බාහිතට විඥ්ඥානයේ වික්ෂිප්ත වෙනවා කියන්නේ මොකක්දද. ඉදාවසෝ බික්කුණෝ සෝතේන සද්ධං සුත්වා අන්න බල ඕන ඔය අපිකාපු එක බුදුරජනස වදාලා සෝතයන සද්ධං සූත්වා සෝතඥ සෝතන සද්ධං සූත්වා සෝත විඤ්ඥාණින් දතයුතු රූප කෙරෙහි සෝත විං්ඥානින් දතයුතු සබ්ද කෙරෙහි සබ්ද කෙරෙහි බුදුරජාන්ස මතක් කරනවා ඉදා උසෝභික්කුණු ඒ සබ්දයහගත්තර පස්සේ සබ්ද නිමිත්තා අනුසාරී විඤ්ඥානන් හෝති සබ්ද නිමිත්තා අනුසාරීවලු තමන්ගේ විඤ්ඥානය පවතින්නේ සබ්දයනුව මි සබ්දයනුව නිමි සබ්ද නිමිත්තා අනුව නිමිත් ඇතුළට ගහන්න නිමිත් අනුව. සද්දය අනුවනං විඤ්ඥානය පවතින්නේ අපි සබ්ද වෙන කරන්න වුවු ඔය ව කියන් එපා මෙතන ඔය ව මෙතන කතා කරන්න දෙපා. එහෙම නිමිලුුවේ අපේ අභ්‍යන්තර අපේ විඥ්ඥානයේ බාහියට වික්ෂිප්ත වෙන කොමද සෝත විඤ්ඥානය සබ්දය ඇහෙනකොට සෝ සබ්ද ඇහෙන මට්ටම තුළ, සබ්ද නිමිත් අනුසාරී විඥඥා සබ්ද නිමිත්තා අනුසාරී වලුවන් නිමිත්ත ඇතුළට ගත්ත විදි අනුව හිත තියෙන්නේ. සබ්දේ න එක බ්ද නිමිත්තේ ප්‍රශ්න තියනෙ. එකරි එකම සබ්දය කීප දෙෙනෙකට විීද නිමිතිහය දන්නේ. දැම්මං අමනාප කෙනෙක් ඉන්නවා. මම අමනාප කෙනට ඔබ බනිනවා එයා ඉස්සරහ. අමනාප මිනිහත් තින්නවා බනිිනෝ බත් ඉන්නවා මමාත් ිහි ඉන්නවාහගනෝක. ඔබ නොසහහින්ට බනිනවාට මත්තමනා පයියාට එතකට එයාටත් එක සබ්දේ මටත් ඇහෙනවා බනිණ කෙනටත් ඇහෙනවා එකම හඬක් කැහෙන්නේ හ මොකක්වත් වෙනස්න අපි දෙන්න එක දුර ඉන්න එකම ළඟඉන්න කියලා පිහිතමකු ඇතුරු වෙනස් ප නෑ ඔබ බනිනවා මමත් එයාට අමනාපයි සමටමගේ පෙන්න්න නැේ පිස්වලහි මියයට ෙමින්නවා අමනනාපකම තියෙනවා හොඳ ඒටහි නාවෙලා ඉන්නවා ඒතුර බනිකු මමාත් අදනැතු ඉන්න අකමැත්තිෙන් මාවත්තඉදිින් බණින් ඕනෑවගේ මූුණ පනගෙනනන්නවා. ඒ වුනාට සබ්දය ඇහෙන්ට හෙට මට හරිී මනාපයි. එකම සබ්දය හෙ. අරයට එහෙමනයට හරි අමනාපයේ සබ්දේ. එකම සබ්දය එයාට හ බරපතල අමනාපකමක් ඇතිවෙන්නේ. ඒ සබ්දේ ඒ දුරින්ම ඒ ප්‍රමාණයටම මටත්තැහෙනවා. මට හරී නාපකමක් හිතේ උපදන්. එකම සබ්දයක, මනා පමණප දෙකක් ඇතිවෙන්නේ සබ්දේ ප්‍රශ්ණිකට නෙමෙයි. සබ්දය ප්‍රශ්නකට නමේ. සබ්ද නිමිත්තා අනුසාරී විඤ්ඥානන් හෝතී සබ්ද නිමිත්තා අනුසාරයෙන් හිත පවතින නිමිත්ත ගන්න විදියි ප්‍රශ්නය. ඒ නිිත්ත ගන්නකට අ පරණ කෙස් එෙක් නිමිත්ත මිශ්‍ර වෙනවා. පරණ මතක එක්ක කෙස්ටික රන මතකයක් තියෙනවා නිමට ඒ මතකයක් එක්ක ඒ පරණ මතකය තම කෙස්ටික ඒ කෙලෙස් එක්කම් අර සබ්දය මිස්්‍ර වෙනවා. එක ානු සේවෙන්නත් පුළො පටිගානු සේවෙන්නත් පුළුවන් එත වන මට රාගානු ඒකැන මට ඇහිච්ච සබ්දය ඇත්ක තියෙන අමනාපක මත්ත එක මට කෙලෙස් මිශ්‍ර මතකයක් තියෙනවානි කෙස් මිසර මතක ඇත කර සබ්දය මිශ්‍ර වෙන කොට ඒ ඒ සබ්ද නිමිත්තා අනුසාරියෝ මගේ හිත පවතින කොට මට ඒ සබ්දය හරි මනාපයි ඒ සබ්දය නෙමෙ ප්‍රශ්නය මගේ හිත නිමිත්තා අනුසාරවු හිත පවතින විදියි අතීත කලෙ මිශ්‍ර මතකයක්ත් එක්ක අර එහන සබ්ද සටහන සම්බන්ධ මාතුළ ගොඩන සඥාව මිශ්‍ර වෙනවා නිමිත්තක් හැදෙනවා ඒ නිමිත් අනුසාරිය මගේ හිත පවතින එතකොන මට හරි මනාපයියේ සබ්දට. අරයට අමනා අපපයි එයාටත් කෙලෙස් මිශ්‍ර මතකයක් තියෙනවා කලින්දා ගත්ත තැ බනින්න සඥාව වටහගන්න පුළුවන් මතකයක් අඇ තියෙනවා පි දන්න තියකින් බැන්නු තේත් ප්‍රශ්නයන දන්න මනැති වචන ටික කියලා බනිනවා ඒතු ගොට අපට මුදත් කෙස් ඇති වන්නන්නේ නුසේහිට බනිනවා දන්න ඇති භාාවකි. ඔය රටවල්ල මගේම ම නමසුන්වැඩට යවා එසන භාෂාව දන්නේ දන්නන්නේ දිකටම නිනවා මේකට මොවකකි වත්තේරෙන්නේ ක කියලම මුසර මොුවක වත්තරෙන ොස බනිිවා ඒයාට කිසිහැගීමක් උපදින්නේ නමුත් සබ්දය සෝත ප්‍රසාධ මත පතිත වෙන්නද පත්තිද වෙනවා. අර සඥඥානය හිතය තුළි සංඥානය මෙ මේවා තමයි බනින වච්චන කියලා කලින්ම සංඥාදාලා තිබ්බාම මේඒ සබ්ද ටික වදින කොට මට බනිනවා කියලා පරන කෙලෙස්මිශ්‍ර මතක ඇත්ත එක් මතක කලින් බනිනවා කියලක සඥාටික දාාලාතියෙන් ඕන ඒ දාපු සංඥායක මිශ්‍රව වෙනකොට මේ මටනේද බනින්නේ බනින ම මෙහෙන්න්නවානේද බනින මිනිහක් කෙලි පැත්ත තින්නවා නේද කියලා ඇතුලේ එලියෙයි දෙකම දකිනකොට සෝත විඤ්ඥානය සෝත විං්ඥානයෙන් දතයුතු සබ්ද තියෙනවා දෙන්නට ිකම සබ්දයෙන්නේ කෙනෙකොට හරි මනාපයි එයාටත් කෙලෙස් මිශ්‍ර මතකයක් තියෙනවා අරයට අරය අමනාපයි එයාට කෙස් මිශ්‍ර මතකයක්ත් තිෙනවා කෙලෙස් මිශ්‍ර මකනි සාතමයි කලින් මේ විදියට බනින වචන මේවා බනින වචන ඒයි මටම මේ බනින්න කියලා. විශාල වසයෙන් යාගේ අභ්‍යන්තරය කැලමෙන්න්න පටන්ගන්නවා ඔන්න ඕකට කියනවා සබ්ද නිමිත්තාානු සාරී විඥ්‍යාන සබ්ද නිිත්ානුවයි වි්ාය පවතින්නේ බ්ද අනුව පවතින්නේ. සබ්ද නිමිත්තාානුසාරී විඤ්ඥානය පවතිනවා සබ්ද නිමිත්තාානුසාරී ගතිතං. සබ්ද නිමිත්තානුසාරී විනි බන්ඳන්. පින්නටි ඔය විදියට සබ්ද නිමිත්ත කෙරේ ආස්වාදයෙන් හිත ගිජුවෙනවායිට පස්සේ. නිමිත්තර තමයි ගිජුවෙන්නේ නිමිතට ගිජුවෙන්නේ නිමිත්ෙන් ලැබෙන ආස්වාදයට තමයි ගිජුවවෙන්නේ මොකද කිුව ආස්වාදයට සබ්දයට නමි ගජුුවවෙන්නේ සබ්දය ඇහෙනකොට යාග හිත තුළ ඇතිවිෙන ආස්වාදයට කිජුව වෙනවා එනම් මතක දයාගන්න ආස්වාදයට තම අපේ හිත ගජුවන්නේ සබ්දට නිමි සබ්දය ඇහෙනකොට යාගේ හිතඒ සබ්ද නිමිත්ත පිහිටනකොට දැන්හමිහිතන්නකු දරුවගේ කටහඬ ඇහෙනවා එතකොට දරුවගේ කටහඬ කියලා නිමිත්ත කලින් දරුවගේ හඬ අහලා තියෙනවා මගේ දරුවගේ කටහඬ මෙහෙමයි කෙේ අන මතකයක් තියෙනවා දරුවගේ කටහඬ ඇහෙනගොටම පින්වත්ේ නිමිත් අනු සාරව හිත විඥානය පවතිනෝඒ නිිත් අනුව පවතිනවා තුරේ නිමිත්ත ඇතුලේ අ වටහ ගන්නවා මේ මගේ දරුවගේ කටහන්ඩ කියලා වටහ ගත්ති කෙස් මිසර පරණ මතකයක් එක් එයා පරයා පරණ දරුවගේ කටහන්න අහලාතියෙන් නිසායි ඒක වෙන්නේ හලතියෙන නිසා ඒ නිමිත්තා අනුසාරිීව විඤ්ඥානය පවතිනකොට සබ්ද නිමිත් අස්සාද ගතිත නිමිත්තා අස්වාදයට ය යගිත ආස්වාදයක් ඇතිවෙනවා හඬේ නමේ ප්‍රශ්නය මගේ දරුවගේ කටහඬ කියනක නිමේ ප්‍රශ්නය ඒ සබ්දය ඇහෙනකොට යගිත ආස්වාදයක අස්සාද විනි බන්ධන් ආස්වාදයටයි බැඳන්නේ සබ්දට බැඳන්නේ සබ්දේ පදනම් කරගෙන ආස්වාදයට බැඳෙනවා ආස්වාදය කියනක සබ්දේට අයිති දෙයක් නෙමේ කොයිට දයිති සිතට ආස්වාදය අයිති සිතට එහම් එයා මේ සබ්දය අස්ේ බැඳිලතින යාගෙම හිතට ඒ සබ්දය ඇහෙනකොට යාගේ හිතේ ආස්වාදයක් ඇති වෙනවා එයි ආස්වාදයට කැමති ආස්වාදදිනි සායිත පොටක් කන්දිී බලන දරුවගමටහඬද කියලා එතකොට වූ දරුවගම කටහඬ කියනකොට ඒ සබ්දේ මොකක්වත් නෑ තමන්ගේ හිතේ ආස්්වාදයක් ඇති වෙන ආස්වාදී හිතට අයිති සබ්දේටවත් දරුවටවත් අයිති නෑ මිනිස්සු තන්හා කරන්නේ තමන්ගේම ආස්වාදයට එහම් ලෝකයකට නෙමේ අපි ආසා කරලතිය එතකොට ආස්වාදයේ ඇති වෙන විදිහට අපි එලී සබ්ද නඩත්තු කරන එච්චරයි නැවත නැවත යා දරුවටක දරුවගේ කටහන්න හණ්ඩෝන නිසා දරුවව රහින්දුවෙනවා ආස්වාදයට ගිජුවවෙන්නේ ඒ නිමිත්තාා අනුසාරීත පවත්වනකොට මගේ දරුවගම කටහඬ කියලා දැනගන්නවා මගේ දරුවගේම කටහඬ නං ඒ දරුවගෙම කටහඩ කියන අදහස නිසා ආස්වාදයක් ඇති වෙනවා ඒට පන්සේ මෙතන කියනවා සබ්ද අස්වාද නිබන්නන්ද සබ්ද අස්වාද නිමිත්තා අනුසාරී සංයෝජන සංයුක්තු අන්න ඒතකොට ඒ සබ්දේ නිසායා කෙලෙසුත් හදාගන්නවා. සබ්දේ නිසා නිමෙයි ආස්වාදය නිසා කෙත් සදාගන්නවා. ආස්වාදය නිසා කෙලෙස් සදාගන්නවා අන්න එතකොට ආයායේ සබ්දහන්ඩ හිතෙනවා අහනකොට ආය කෙලෙස් හැදෙනවා කෙලෙස් හැදෙනෝ ඔන්න ඕක තමයි අපිට වෙලා තියෙන්නේ ඒනම් අපි අල්ලගෙන තින අපේම හිත එළිය ලෝකයක් කල්ලගරන එලිය ලෝකයේ දකිනකට අපේ හිතා ආස්වාද ජනක වෙනවා ආස්වාද ජනක වෙච්ච ලෝකය අප ආයායයි හොයවා හයෙනකොට ආස්වාද ජනක ලෝකයේ හම්බෙනකට ආයයට හිතා ස්වාද ජනක වෙනවා ඒ ආස්වාද ජනක හිතට අයුබ කැමති මතු එළිය ලෝක ඉතා යහපත්ති දිර තියෙනවාට නෙමේ අපි කැමැති එලිය ලෝක යහපත් ඉදිර තිබත්කයි නැතත්තකයි අපිට ආස්වාද ගෙනත් දෙන විදියට එළිය සබ්ද නැත්තං අපේ තනක්කැත්ක් ඇත නෑ එලිය ලෝක මොන්නත් තරං හොඳද බත් අපි කැමත්තක් නෑ ඔබේම හිතා ස්වාද ජනක වෙන විදිට ඔබ සබ්ද පාලනය කරන්නයි හදන්නේ එතුට ඔබගේ හිත එහෙම එහෙම පාලනය කරගන්න බෑ බැරි බව බදධර්මය ර හා බෝධ කරගන්න ඒ අපි කියන්න දැන් අපහිතමුහම ැ බිරිඳයි ස්වාමිය ඉන්නවා එතකොට බ බිරිද මේ යනවා ති ඒ දෙන්න බොහොම සමගියෙන් ඉන්නවා ඉති බිරිඳට අන්ඩ වෙන හර ගමක් කියලා පිහිතමුක හො දැන් දමනක් යනවා තයා ගෙදරින් අන්න මහත්තයට කැම්බි මත් සදලා ඔක්කෝම කරලා යනවා ඊට පස්සේ උදේම දැන්කෑම හිමත්දීලා ඉටප සිගි වැඩට ගිහින් අපේ වැඩේ ගිහි අවසකාලේ නොන කෝල් කරන මහත්ත කෝල් කරලාහනවා ඔයාට කෑම හදල තිබ්බා කෑවද අපොයෝම කෑවා පොඩි උත්තර දෙන්නේ එතකොට ඔයාට තිබ කෑම්ි මොක්කෝම කෑවද ඕවුම කෑව හරි එහෙමනම් මේ ඔයාට අද පාලු ඇතිනේද මන්න ඇතුව අහිම ැහවුවෝද. හෙන පෝනෑ මටද පුුවන් තරම් පෝඩක් නක් ඇහිලයිඉද පුුවන්ගේ ඒ වගේකක් කියන මංසාද නැතිවයි මටාදසානීපයි අද මට නැතිකමයි හොඳ කිය නෝනට කිව්වෝද මම හරි සතුටෙන් අද හිට කියලා කිව්වෝද අර නෝනට සතුටක් ඇතිවෙයිද එයාට ඇදැන් හරිනං එයා සතුටවෙන්න ඕන ඇයා සතුට ඉදලනය අද දැයාගේ වචනවලත් වයෙනවා යා සතුටෙන් හිටිය බවක් සතුටු වඩි පාය ඇද යා සතුටිල්ලුඩි එහ පැත්තකිෙන නමුත් අර නෝනට සතුටක් උබ දින්නේ අර නිමිත්තා අනුසාරි විහිත පවත්වන කොට ඒ නෝන ගිහිතේ ආස්වාදයක් නෙමී ඇතිවුණේ නමුත් එලිය කෙනා හොඳින් ඉදලා එලිය කෙනා හොඳින් ඉන්නවලුණි නමුත් එයාට ආස්වාදය දැන් ඉන්න ආස්වාදය ඉන්නේ ැති නිසාම අයක පහරමුපු ඕ එක සමාමර් කට් කර න්න පුළුවන් නමුත් එහා පැත්ත කෙනා හොඳට කාලබීල සතුට ඉන්දලනි වචනවලින්ම පේවානක මම හොඳින් එහෙන ලෝකේ හොඳින් තිබ්බා කියලා අපිට ආසාදයක් ඇතිවෙන්නේ අපිතාගිරින්වා ලෝකයේ හොඳින් තිබ්බාම ආසාදයක් ඇතිවේ කියලා නෑ ඔබගේ හිතා ආස්වාදය ඇතිවෙන විදියට ලෝකේ නැත්තං ගේ අ්‍යන්තරයේ තුළ මහ බරපත අර්බුදයක් ඇතිවෙන්නේ. බරපත අර්බුදයක් ඇතිවෙන්නේ එහනම් එලිය ලෝකයේ කොච්ච හොඳින් තිබ්බත්ත එකයි නරකින්ද අපි වැඩන්නේ. අපිට ඕමන ආස්වාදයක් යෙන්ඕෝන. අපිට ආස්වාදය නවිදිට ලක නැත්තන් පි ගැටුමක් එහනම් මතතියගන්න ලෝකයේ හොඳින්ද නරකින්ද කියන එක මත නෙමේ අරබුදය. එලියේ ප්‍රශ්නයක් නෙමි අපි ආසාහ කරන්නේ ලෝකයට නෙමි මංමගේ මහත්ත යට ගොඩා කැමති කියලා කිව්වට කැමතිම මහතය ඔය වගේ කතාවක් කිවෝත් ඉතින් ඔයා කැමතින ඒකට සතුටවෙන්න මොකදේ මහත්තය හොඳින් ලුුණේ ද අද සතුටු වෙන්න ඇයි ඔබ කැමති ඔබේ ආස්වාදයට වෙන ලෝකකට ඔබ කැමතිනෑ ආස්වාදයට යොබ තන්හා කරන්නේ ඔබ මෙහෙම බලාගෙනයක් දකද ඇයි වැටෙන්නේ අපි තන්හා කරලතින අපේම හිතට එච්චරයි ඔන්න ඕක හිතකොට පේනවා හිතේ මයි අරබුදය ලකට ැතිනගේ නොන රම් සහතුුවෙන් න කනෙ ගුත්න. එයාද හොන්ටටම හිටියලු කාලකි. හොන්ඳටම කාලාලබීල හිටියලු ගෙදර අනි කොච්චරද දෙ අදදික ලගායක සසාදුක අරදදිීල පෝි තියිද තියන්නේ. ඇයි ඒ සබ්දියාට ආසාදය ගෙනාවෙන එයා ගතකරන ජීවිතමට ආසාවාදය ගෙනාත් දෙන්නේ ම ඔබට ුවමනා කරන ඔබේ ආස්වාදය පරිසං කරන්න එච්චරමයි. දරුවයිස්රහත්වෝ ඒටික භෞති ලක ස්සරහත්ව ටික ඔබට ඕන ඔබයා ඔබසා කරන්නේ ඔබගේම ආස්වාදයට එච්චරයි ඒකයි මෙතන කියන්නේ සබ්ද නිමිස් අස්සාද ගතිතං සබ්ද නිමිත් අස්සාද විනි බන්ධ සබ්ද නිමිත්තෙන් ආස්වාදයට ගිජූනා ආස්වාදයට ගිජුවවෙන්නේ සබ්දට නිමි සබ්දයෙන් ලැබෙන ආස්වාදයට ගිජූනාට පස්සේ සබ්ද අස්සාද ගතිතං සබ්ද අස්සාද නිවිනි බන්ධ ඊ ප කිය සබ්ද නිමිත්තානුසාරී සංයෝජන සංයුක්තෝ බහිද්ා විං්ානං වික්‍යතං විසන්ටිතං උච්චති මාහනි ඔන්නවෝක තමයි එලියට විං්‍යාන වික්ෂිප්ත නාා කිය කියන්න. එලීර විඥාන වික්ෂිප් ඔඕන්න ඔයදියට දැකදැක තමන්ගේම සිත යම්කින කවබෝධ කර ගත්තොත්. එයාඒ අවබෝධය ඇතුළේ අවබෝධ ඇතුළේ දයාං ඒතකට දැ මෙහෙම හිතක්නම් මට තියෙන්නේ මේ සබ්ද ආශවාදයට අනුව හිත පවත්තන්නේ නැති මට්ටමට අපි කොහොමද දකන්න ඕන දකින්න ඕන පින්වත්න ඒ පුද්ගලයාට තියන්න ඕන අධි ප්ඥාදම්ම විපස්සනානු පස්සනාව. ඒ කියන අනිත්‍ය දුකානාත් මෝසයෙන් සෝත විඤ්ාණ වටහගන්න පුුවන්ක තියෙන් ඕ ඕනකරම විකාල්පටික එකටික කියන්න ට වෙලාවන නමුත් ටික් මත තියාගන්න එම් මෙහහිම ලෝකයක මෙහෙම ලෝකේක මං ඉන්නවා කියලා දකින අවබෝධය හදා ගණ්ඩනං ඔබට දැන්තියන ඥානයේ මදි ඔය දැන්තියෙන මට්ටම මදි මොකද බණහලා ෙත් එලිය සබ්ද හඩ වෙනවා එලී සබ්දහන් අවටම නිමත්තා අනුසාරම අපේ හිත පවතින්න පටන්ගන්න එම් ආයෙත් වෙනද වගේම සුපුරුදු විදියට රජනී වසෙන් කෙස් හැඳෙන මට්ටමත් ෂ්ට වසයෙන් කාන්ත වසයෙන් මනාප වසයෙන් සබ්ද ආයත් මේ බනාහල ගේටුවන් එලියේ යනකුට ආයත් ලෝකයේ සබ්ද වැටහෙන වහිනම් මේක සාර්ථක වැඩක් නෙමේ අයක සාර්ථකත්තය පිණිසඳ මයි අධි ප්ඥාදම්ම විපස්සනාවකල අපි වඩ අන්නුවන් ඒකන සබදත් අනිත්‍යය දු කනනාත්වසයෙන් වටහ ගන්නවන හපුවා යහඬ බෑ එතනම නිරුද්ධ ව අනාකාරයක් දකිින් ඕන තෘෂ්නා දෘෂ්ටි වසයෙන් මම මගේ කියලල්ලන්ට සබ්දනෑ කන තියෙනවනන් සෝත වි්ඥානයේ පහල වෙනවනන් බ්ද තියනවනන් සෝත විඤ්ඥානය පහල විච්ච තැනක සබ්ද ැහෙනවා. ආයිත් තෝත විඥානී නිරුද්ධවල යනවා අන් අධි පං්ඥාදම්ම විපස්සනාවන් සබ්දය ඇහෙන මට්ටම තුළ සිද්ධ වන පරමාර්ත ඇත්ත අවබෝධ කර ගණ්ඩුව. එතුකටයි වටිනාකම යන්න ඇත්ත. යථභූත ඥාන දර්ශනයක්හදාගන්න ඕන. ඇත්තම දේ දැනගන්න ඕලමකද ඇහෙනවා නිරුද්ධ වෙනවා ඇහෙනවා නිරුද්ධව වෙන චරයි එක දිගට හෙන්නේ නෑ ඇහි ඇහි නිරුද්ධ වෙනවා ඇහෙෙනකොට නිරුද්ව වෙන ස් පර්ශයේ නිසා ඇහෙනවා ස්ර්ශයේ නිරද් වෙනකොට නිරුද්ධවයනවා ඇහෙන මට්ටමනවා ඒ නිරුද්ධ වෙනවා පේ මට් මනිෙකුට හින්නේ ආයත් එහෙනවා නිරුද්ධ වෙනවා දැනෙන මට්ටමෙනකුට ආයහින්නේ මේක වේගෙන් වේගින් වේගෙන් සිද්ධ වෙන ය භූත ඥාන දර්ශනයකින් එක දැඟගන්නවා යථ භූතඥාන දර්ශනයක එක සමාධිය පදනම් කරග නැතිවෙනක් හිත වඩන්න ඕන සලා එතන රෝධය සම්බන්ධ එතකොට මේ ඇතිවිවෙච්ච තැනම නැතිවෙලා යන වනං ඇහෙන මට්ටම මොකක්දමි කල්ලන්න තියෙනෙ බණ පටන්ගන්නකොට ඇතිවෙච්ච සෝත වි්ඥානය එතනම එතන මෙතනම නිරුද් වෙලා දැම් මේ වෙලාවේ ඇහෙන මට්ටම ක්‍රියාස්මකයි ඒ ඇහෙන මට්ටම තුළ මගේ වචන තියෙනවා ඔබේ කන තියනවා සෝත වි්ානය පහර ත තො ඇහනවා මෙතන හිටියත් සත වි ාන පහ උනැතන්හ බර කල්පනාවකට ගිහි මෙතනම ඉන්ඩ පුලුවන් වාඩි වෙලා කනත් තියෙනවාගේ තියෙනවා මමත් බණ කියවා මටත් තිතනෙන ඔබ මන්දයා බලාග නනාහගෙන ඉන්නවා කියලා ඔබ බර කල්පනාවගනි ඔබට හිලනෑක්. ඇහෙන මට්ටම එක ඇයි ඔබ ඉඳලතින් මනෝ විඥානයේ ආයත් ඒක කල් පනංකල පරමි පත්තරේවා හෙකු ඟ න්න කෙක රුදව් කරන එතකොට ඒ අත් ැහන ටම වවා ඇහන මට මාතත් නිරුද්ධවලයනවා පන මටමේද ඔන්නො හොම වේ මේක මේක පින්නත්නී යථභූත ඥාන දර්ශනයකින් දැන ග්ඩෝන එක එක උපදන්නේ සමාදී එ හිත වඩන්ඩල් හිත වඩාගෙන යන්්ඩෝන් ආදීනවානු පස්සී විහරණයකින් බලන්න ඕන ඇලෙන්න්ඩ් දෙයක් නෑ මනප සදව ලැෙන් ෙකු ම පදව ැල දකු ො හිච තැනම රුද්දවල අහපු ආය හඩ බෑ අහපු හ්ඩ බෑ හපු ආය කල්පනා කර ලන්න පුළුව මේ ඇහින වචනය ආය අහන්ඩ බෑ මේ මට්ටමින් ආය කවදාවත් ඇහෙන්නේ මේම අපි වර්තමාන බව මේ වෙලාවන්න වනේද මේ මට්ටමින් මේ වචනය යයි කවදවත් අහඬ බෑ එතන මේ ලෝකයේ නිරුද්ධ වෙලේ නො ආය හඩ බෑ නිරුද්ධ වෙලා ගැනව කියල දන්න ඇති වුණනාට පස්සේ අහනව සම්බන්ධර කෙස් මිශ්‍ර මක එකක තියාගෙන ආය ආය කල්පනා කර කර ඇවිස්සෙනවා කල්පනා කර ඇවිසෙන බැනපුවා බැල ඉවරයි දොස් කියල ඉවරයි ය හන්ඩත් බෑ කොහෙදේ බැනපුුව කියලා හොයලා බැලුවට අහුවෙන්න්නත් නෑ මේ විශ්ධාත්වය කොහෙ ඒවා වෙනුවෙන් කෙලෙස් සදාගන්නවා කෙලෙස් සදාගන්න ඒකන පොඩිපො පොඩි පහකක් නමේ අවුරුදු දහයකට පහලොකට ඉස්සල කරපු කෝන්තරයක් වෙනුවෙන් ගම්මල මිනිස්ු අද පලිගන්නා ඉන්වානි අධාරපුුද ඒක පැටලනා ඉන්වානි හට ගොල්ොත්න ගුලගේ දෙ මවපියකරු දෙයක් වෙනුවෙන්. පැටලිච්චයින්වා එතකොට ඒ බලන කොයි තරම් රපතල කෙස් මිශ්‍ර මකයක්ද. ඒක දපි්‍යාන ආදීනවානු පසේ ආදී නෝම බලනවා හැම වෙලාවකම ආදී නෝම් බලනවා එතකොට ඇලෙන්ට සද්ද ැති බව වැටහෙනවා. පටිසංඛානු දර්සන ඥානයෙන් බලන අප පින්න්නත්නී එතකොටත් පින්වත්නී හැම වෙලාවකම? අවිද්‍යාවයිං කර බුදුරජස සදා චරා සතතිය ඇතුල බලන්න ලොකද චතුර සත්්‍යය ඇතුළ බලගට පෙන්නේ සබ්දය ඇහෙන මට්ටම දුක්ක සත්‍යය සබ්දය මුල්කරගන කෙලෙ සහදාගන්න එක දුක්ක සමුදේ මට්ටම ඔන්න එවිදියට බලන්න ලෝට අලුතෙන් කෙලෙ සැදුවත් ආය දුක හැදෙන ඉයිසර හට කවුරුවත් හදන්නේ එනම් යහෙන මට්ටම දුක්ක සතති හෙෙම කරමයක් න සමාරය වහගන්ඩ විච්චිකම කරුමයක්න හරි කරුමයක් තමයි. ඒ කරමය කියලලා අයලුති කරමහදා ග්ඩිපයි යහෙනක මට්ටම නිසා ැදිල වරයි ඔබයි පදිලා ඉන්න නිසා ට සබ් හන් වෙනවා ආයෙත් කන උපදින මටමට කෙස් සහදා ගණ්ඩිපා ඒට අපගන පටිසංඛානු දර්සර ඥානයම් බලනො විවට්ටානු පස්සීව බල් නොමකක්ද හැම වෙලාවකම කන තියනවා අනං කන මුල් කරෙන කෙලෙස් සදනුත් ආයිෙත් කන පහල වෙන මටමක්ෙනවා ආයි කනහම්බෙනවා ඉප සංසාරය ඉපදමින් මැරමින් කනහැදෙනවා කනමුල් කරගන කෙලෙස් කර්ම හදාගන්නවා කෙලෙස් සදාගන්නවා කෙලෙස් පදනම් කරගෙන ආයෙත් කන උපදිනවා සසර එතකොට ආයෙත් කනය යහෙන මට්ට මෙෙනවා එතකොට කර්ම හැදෙනවා ආය කෙස් හදෙන ඔන්න හොටඒක ඉන්නවා කන ඇතුළේ එප දෙමින් මැරමින් ඥාන ගමනේද මේ කණින් අහගත්දේ පදනම් කරග කෙලෙස් කෙ සදාගත්ත එකම තුන් භූමියනු පදිින්ට හේතුවෙනවා ඒක සමහට ඒකදන උපදිනව අන හොඳයි කෙලබට හිතයි සමහරට මනුස්සලෝක සමාට අර්ථය සන් ලෝකයේ සමහරට නිරයි. එක්ක එක තැන්වල කැරකෙන්ඩ වෙනවා. විවට්ටාර් මේ වටේ බිඳලදාන්න ඕනකින් අදහසටෙන් ලෝන්. එතවට කනෙ ඇහෙන මට්ටම තුර කවදාවත් කෙලෙබ් සැඳන්නනැතුව නිවෙන්න පුුවන්. එබඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දෙනාටම උපකාරවේවා කෙලාි.